එහෙනම් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔයාලට ගෝල ගැටුම් කියන පාඩම. එහෙනම් ගෝල ගැටුමක් කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා බලමු. ගෝල ගැටුම් අපි කොටස් දෙකකට කතා කරනවා, සරල ගැටුම් සහ ඇල ගැටුම් කියලා. හොඳයි, ඉස්සෙල්ලා බලමු අපි සරල ගැටුම් කියන්නේ මොකද්ද කියලා. සරල ගැටුම් කියන්නේ එකිනෙකට ගැටෙන වස්තුන් දෙකක් සැලකීමේදී ගැටීමේදී මොහොතකට පෙර එකිනෙකේවා ගැටෙන ස්ථානය ඔස්සේ පොදු අභිලම්භය ඔස්සේ පවතී නම් එය සරල ගැටුමකි. එහෙනම් බලමු සරල ගැටුම් මෙන්න මෙහෙම එන්නේ. එහෙනම් අපි හිතමු ගෝල දෙකක් මෙන්න මේ විදිහට. මම හිතනවා මේ ගෝල දෙකක් මෙන්න මේ විදිහට ගැටෙනවා කියලා. මේක U වේගින් ඇවිල්ලා ගැටෙනවා, මේක V වේගින් ඇවිල්ලා ගැටෙනවා කියලා හිතනවා. මේක සිම්පල් M, මේක කැපිටල් M කියලා හිතනවා. එහෙනම් මේක ගැටෙන්නේ පොදු අභිලම්භයක් ඔස්සේ නම්, එහෙනම් මෙන්න මේක තමයි පොදු අභිලම්භය කියන්නේ. පොදු අභිලම්භය. එතකොට මේකට කියන්නේ පොදු ස්පර්ශකය කියලා. එතකොට අහන්න, එතකොට සරල ගැටුමක් කියන්නේ එකිනෙක ගැටීමේදී ගැටීමට මොහොතකට පෙර මෙන්න පොදු අභිලම්භයක් ඔස්සේ පවතිනවා නම් මේක සරල ගැටුමක් වෙනවා. එතකොට ගෝල ගැටුම් වල සරල ගැටුම් කියන්නේ මෙන්න මේක තමයි සරලම අදහස. හොඳයි, අපි ඊළඟට කතා කරමු ඇල ගැටුම් කියන්නේ මොකක්ද කියලා. හොඳයි, ඇල ගැටුම් කියන්නේ ගැටුමට ප්‍රවේග පොදු අභිලම්භය ඔස්සේ නොපවතින නම්, එහෙනම් ගැටුමට ප්‍රවේග කියන්නේ ගැටීමේදී ඇතිවන ප්‍රවේගය, එතකොට ඒ මොහොතේදී පොදු අභිලම්භය ඔස්සේ නොපවතින නම් එය ඇල ගැටුමකි. හරි, එහෙනම් අපි බලමු ඇල ගැටුමක් කියන්නේ කොහොමද කියලායි. හොඳයි, මම හිතනවා මෙන්න මේ වගේ වස්තුන් දෙකක් එකිනෙක ගැටෙනවා කියලා. මෙන්න මේ සිම්පල් M සහ කැපිටල් M කියන වස්තුන් දෙක. එහෙනම් සිම්පල් M වස්තුව එන්නේ U ප්‍රවේගයෙන් කියලා හිතනවා. මේ කැපිටල් M වස්තුව එන්නේ මෙන්න මේ වගේ ආනත දිශාවක ඉඳන් V ප්‍රවේගයෙන් කියලා හිතනවා. එහෙනම් මේක ඇවිල්ලා හැප්පෙනවා මෙන්න මේකේ. මේක ඇවිල්ලා හැප්පෙන්නේ මෙන්න මේකේ. හැබැයි මේකේ අපි පොදු අභිලම්භයක් ඇන්දොත් එකම පොදු අභිලම්භය නෙමෙයි මේක තියෙන්නේ. මේක මෙහි මේක අභිලම්භය තියෙන්නේ මේ මේකේ ක්‍රියාරේඛා මෙහි තියෙන්නේ. එහෙනම් පොදු අභිලම්භය එකම මේ පොදු අභිලම්භයක් නැහැ නේ මේ. ඒ නිසා මේකට කියනවා ඇල ගැටුමක් කියලා. හරි, එහෙනම් සරල ගැටුම් වල ඔන්න කොටස් දෙක තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. ඊළඟ තව තීරේ කොටසකින් හමු වෙමු.